ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ 10 රුපියල් 10ක් පමණයි. දරුවෙකුගේ අධ්‍යාපනය වසරක් වසා දැම්මොත් ඒ හානිය කවදාවත් පියව ගන්න බෑ. ඉතින් ඒක මම නෙවෙයි කියන්නේ මේ රටේ දෙමව්පියන් හිතන්න බැරි පීඩනයක් මේ දරුවන්ට. ඉතින් ඒ නිසා මේ සෞඛ්‍ය ආරක්ෂක පියවර වලට යටත්ව විධිමත් ක්‍රමයක් සකස් කරලා මනා අධීක්ෂණයකට අනුකූලව පාසල් විවෘත කරන ඉදිරියක අපි කරා. දැන් අපි උසස් පෙළ විභාගයේ පැවැත්වුවේ නැත්නම් මොකක්ද අද තත්ත්වය? ළමයි තාම ගෙදර. දැන් පැවැත්වුවා. දැන් මම කොහොම හරි අපේ නිලධාරීන් සමග එක්කාසු වෙලා අප්‍රේල් මාසේ වෙනකොට ඒ ප්‍රතිඵල නිකුත් කරනවා. ඒතකොට ඒ දරුවන්ට පුළුවන් සෙප්තැම්බර් මාසේ විශ්වවිද්‍යාලයට යන්න. දැන් බලන්න සාමාන්‍ය පෙළ විභාගයේ. දැන් දින නියම කරලා තියෙනවානේ මාර්තු 1 ඉඳන් මාර්තු 11. ඒතකොට ජූනි මාසේ වෙනකොට අපි ප්‍රතිඵල නිකුත් කරනවා. අද තියෙන තත්ත්වය තමයි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබීමයි විශ්වවිද්‍යාලයට පිවිසීමයි අතර තිබෙන කාල පරතය අවුරුදු 1.5ක්. ඒ කියන්නේ ඒ දරුවාගේ ජීවිතේ ඉතාමත් කොටස. ඉතින් මේවා අපි වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා හැමෝගේම සහයෝගය අවශ්‍යයි. දොස්නාහිර පළාතේ පාසල් තවමත් තියෙන ගැටලු කිරීම 25 වෙනිදා එන සඳුදා අපේ දොස්නාහිර පළාතේ පාසල් විවෘත කරන 11 වෙනි ශ්‍රේණියට සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වනවා නම් මාර්තු මාසයේ මුල් කොටසේ එහෙනම් ඒ දරුවන්ට පාසල් විවෘත කරලා දෙන්න ඕනේ නේ 11 වෙනි ශ්‍රේණියවත්. එතනින් අපි පටන් ගන්නවා. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තිමත් සමකට Lever Aish Kaha Face Cream